ජනතාවෙන් දේශර පැත්වෙන ඓතිහාසික මංගල මහා රැත්වීමේ අවසාන කතාව අපේ ජනතාව යුද්ධ පෙරමුණේ නිර්මාතෘවර හා ඒ සභාපති ජනාධිපති අපේක්ෂක කතාදරණීය රෝහණ විජේවීර සහෝදරයා දැන් ඔබ අමතනවා ඇති. මැරුවට පස්සේ මැරුවේ කවුද කියලා හොයාගන්න බැරුණා. දැන්
ජයවර්ධන මහත්තයා ඡන්ද ඉල්ලන්නේ. පොත්තකඩුව මහත්තයා ඡන්ද ඉල්ලන්නේ නෝ බණ්ඩාරනායන උන්නත නෝනාගේ රකලා මාත්‍තින. මේ දෙන්නගේ සාහාරි ඡන්ද දීලා දිනෙවොත් උතුරේ ප්‍රශ්නයට විසඳුම මොකක්? විසඳුම තමුනාත්‍රගේ තරුණ පුතාලට කියයි හැඩි දැඩි අය බැඳියලා අපේ හමුදාවට නැත්තම් පොලිසිය බලගේ බඩමිල වැඩි කරන අපේ රයිෆල් මැජික් එක වෙන්න කියලා කියන කරගාගෙන ඉල කරගාගෙන පළයලා උකරට ගියලා පොලවන් නම් මරපල නැත්තම් මරුක් කාපල් දැන් වැඩිය වෙන්නේ මරුක් කන එක පොකුර තුන් දෙනයි හතර දෙනයි පහ දෙනයි කමුනාන්තර කියවන්න තිය ආන්දිය පත්‍ර පොලිස් නිලධාරීන් තුන් දෙනාට හතර දෙනාට එක තැන වැඩි කියලා මරලා දාන මහමුදා නිලධාරීන්ට වැඩි කියලා මරලා වග කියන්න කෙරෙක් නැහැ දකුණු ඉන්දියාවේ රේලුවක් පෙරලා පස් දෙනෙක් මල් උතුරු ඉන්දියාවේ දෙල්ලි නුවර ඉන්න ඩුම්රියාමතුමා ඉල්ල ආස්තු. ඇයි? මම පාර හරියට හදලා තිබුණ නැති නිසා සල්ලි වියදම් කරලා ඕජ්ජ පීඩි බැන්න මිනිස්සු මල මගේ වගේ කීප මං අහන්න. පොලිස් නිලධාරීන් හතර දෙනා පස් දෙනා මැරෙනකොට පොලිසිය බාර හැමතිතුමා වර කියන්නේ නැහැ මේක නවත්තන්න බැරි වේද කියලා. කවුද අමතුමා ජනාධිපතිතුමා. අර මැරෙන පස්සම මොකද විසඳුම? මැරෙන පස්සේ සිංහ කොඩිය උසනවා. ඔතල ගුවන් යානෙන් ගේන දකුණට කන්ද ඌඩ රටට වෑංග පළාතට වාරිය පළට ගේන දිනා. ආචාර වැඩි මොලයක් කියලා ඩෝම් ඩෝම් කියලා වෙඩි ටිකක් පත්තු කරලා මේ මැරිච්ච මනුස්සයා බැහැන්නේ නැහැ වෙඩි ටික. රාජ්‍ය ගෞරව සහිතව සිංහ කොඩි ඔතල පොළොවේ පාත්‍යක කරනවා වලල. උග තමයි දැන් මිසදු. මනාන ඔය විදිහට රාජ්‍ය ගෞරව සහිතව සිංහ කොඩි ඔතල වෙඩි මොලයක් කියලා වලරන කෙල්ලම තව අවුරුදු කීයක් මේ රටේ තියෙන ඕනද ගමුන් ආතරිනා. මේක මේ විදිහට තියාගෙන ඉන්න පුළුවන්ද? නෑ මේ ප්‍රශ්නකට විසඳුම් මානා. විසකම් දෙන්නේ සැජාතික පක්ෂයට බැරි වුණා බෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බැරි වුණා බෑ බැරි හරි තායිසරය කියලා වැඩක් තියෙනවද තව අවුරුදු හයක් තියෙන්න ඕනද වෙසෙල්ල ඕන ගන්න අලියට කතරේ ගන්න අතට කතරේ ගන්න ඔක නවත්තන්න ඕන නම් ඒ දෙවලට කතරේ ගන්න එපා සීනුවට කෙලින් එකේ ඉලක්කම ගන්න සීනුවට කෙලින් එකේ ඉලක්කම අර වෙඩි කරන නරනවා නිලධාරින් ගෙනියෝ ගෙනෙලා අලුතේ නිලධාරින් දෙකන සාජන් බණ්ඩා යනෝ යාපනේක රාජන් කියලා යනවා යාපනයට විශේෂරාලාම යනවා යාපනයට එස්.අයි. වික්‍රමපාල යනවා යාපනයට හැබැයි මම යන්නේ නෑ මම කියන්නේ ජනාධිපතිතුමා පුංචි මිනිස්සුන්ට තමුන්ගේ රටට තමුන්ගේ අමාත්‍යාංශයේ සේවය කරන පුංචි නිලධාරීන්ට කියන උතුරට කියලා වැඩි කාලා මැරෙනවා හැබැයි ජනාධිපතිතුමා විධායක බලතල සහිත ආරක්ෂක ඇමතිතුමා සේනාධි නායකතුමා ජනාධිපතිගේ යන්න බෑ වේජාතිය පාරක දුන්න උතුරට යන්න බය ජනාධිපති කෙනෙක් තෝරන කවුරුන් හස්සලට උතුරට යන්න බය නැති ජනාධිපති කෙනෙක් තෝරන කවුරුන් හස්සලට මට දෙක හමුදා කෙනුනේ ඔලේ සිටුනේ නෑ වයිපල් ෆයිනේ තම සිටුන කොට බලන ඒත් මං ගිය යනවා ජෙවා සෙත් මං ගියා ජෙදුනි මාද සංවර්ධන සභාව ඡන්දේ පාච්චේ යාපනේ මේ වගේ ප්‍රසිද්ධ රැක්ෂිම් දෙවලෙක් සත්‍ය මුක්ති කරමුනවත් මාත්‍යෝ රත්තර මාත්‍යෝ යන්නේ තමයි වෙයි. වයි මොකක් හරි කවුනාකට උනොත් අපිට බෑ යන්නේ කොහොමද? මොකෝ මොනින්ද? අපි ආදරේ කරන රට. අපි උපන් රට. අපි ජීවත් වෙන රට. මේ රටේ මිනිස්සු අපි වරදක් කරලා නැහැ. මේ රටේ ප්‍රස්තාවික ගන්න තමයි අපි හිරවත් කාරේ දුක් දෙන්නේ කියලා මකරි. අපි යන බයි දින්න ඕනේ. අමකම මම යනවා. යනවා. යාපයි නගරනොත් එහා චුන්නාකම්. කවුනාතර කල්පනා කරන බලන්න
උතුර පාලනය කරන ජනාධිපති කෙනෙක් වන උතුර පාලනය කරන්න නැති දැන් උතුර පාලනයක් නැහැ. මොචුන්නා තම කියව දැක්ක මොකක්ද? පොලිසිය නිලධාරි මහත්තුරුන්ට මේ වගේ දියක් සැකක් නැතුව ඉන්න බෑ ඉතින්. වලින් හැමදාම ඉන්න වෙලා තියෙන්නේ නිලධාරි රජේ නිලධාරි. තුන් කොමෝර ගත්ත ගමන් පයිසිකල් කාරෙක් ගොස් ඒ පැත්තට හරින්න ඕන. කාර් එකක් ගොස් ඒ පැත්තට නැත්නම් ඒ පැත්තෙන් Tamanට වෙඩි වදීවි කියලා හැම වෙලාවෙම සැකෙන් ඉන්න වෙලා. සැකෙන් කොහෙන් ඉන්නේ? මං දැක්ක චුන්නා තමයි ඇවිල්ලා. ගොඩ හමුදාවේ නිලධාරි වතුර ගෙනියන. මගේ දැසට කඳුරිනවා. මං කොළඹ සංවර්ධන සභා මන්ත්‍රීතුමා මහින්ද පටේල සාදරයෙන් මෙතන ඇවිල්ලා කතා කරලා යන්නේ නැති. උන්නගේ උරේ අල්ලගෙන මම ආවා මේ රට වෙලා තියෙන මොකක්? බලනවා පයි. අපි වෙනකේ කියොත් වෙන කෙනෙක් ඉන්නේ නියක පාරේ පාරේ නැතුව යන්න බෑ. මේ ගොඩ හමුදාවේ නිලධාරි නේද ඉස්සරලාම වතුර ගෙනියන. ලිංග වටේ එක මැෂින් ටොක් වල්ලාගෙන ඉන්න ඕනේ. ඇයි නැත්නම් ඒගොල්ලන්ට වදී කියලා සැකයි. ලිංග මොන ගන්නවා ඉස්සරහ. ඊළඟට බවුසරේ කියලා තියලා බවුසරේ වටේට මුර කරගන්න. ඊට පස්සේ බයෙන් ගහගෙන වතුර ටික අරන් ගන්නවා. මේ රටේ ඉන්නේ. මේ රස්සන එකද බලන්නේ. එක්කයි තාතිකම. මේ ශ්‍රීලංකා කාරිදාස් වත්ත රස්සන එකද බලන්නේ. මේ විතරේ රස්සන එකද බලන්නේ. මම බලලා සරිනා නෑ. එපා. රස්සන එකම නේ බෙර රට දීපකට පත් කරන ජාතික උපද්‍රවයකට පත් කරලා තියෙන්නේ. ජාතික විනාශයක් කරා අපි ගමන් කරමු. මේ විනාශයෙන් මෙරට කොට වෙන්න ඕන. කොටකට පැහැදිලි නායකත්වයක් බැරිවනා. එහෙනම් පැහැදිලි නායකත්වයක දෙවියන් වහන්සේ කියලා මේ සුත වෙලා බය යනවා කියන කාලය ඇවිල්ලා තියෙනවා. පාස් පවුරට ධනපති පවුල් 40ක්
රජල පව් පාක නායකත්තය හඳු ේටෝකන මෙරට කෑව දිපතර පත් කර ඇති දර්ම සැල්ලම නවත්තන්ුව නවත්තන්නට උන්නාතරකින් සයෝ කෙල්ලනාවේ මේරට අයෝ පෙනරීමේ පාර රට හදයුන්ට රටාදන තැනුවන පුද්ධිය අවශ්‍යතම ජපවීම පරිත්තරක ඒතුක සෝබාරම ඔයතම රජධාදරය මාතර ධාදය තිරක රට වාරෙන් කැන අපි තම නාන්සරීදුල කතාව. ඇමතිවරු දාමරිකයන් සරවන්න ගත්තොත් මන්ත්‍රීල දාමරිකයන් කරවන්න ගත්තොත් මිනී වරන්න ගත්තොත් පට පරවර පරවන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ රටට? මෙන්න මේ අපට දැක්කේ දේ තමයි. අද බලන්න නීතියේ සාමයට මොකද වෙලා තියෙන්නේ? අද රටේ මිනිස්සුන්ට පුරවැසියන්ට යුක්ති සාගත පුරවැසියන්ට පියෙන් තොරව සැකෙන් තොරව පහිතෙන් තොරව පාන බැහැලයට බැරි තත්ත්වයක් උදා වෙනවා. හැම මන්ත්‍රීවරුත් ගෝවාස්තර මන්ත්‍රීවරු මැර කණ්ඩායම් වල නායක සමහර හැමතිවරු ප්‍රසිද්ධ වෙන නායකයෝ වෙලා බලන්න ශිෂ්‍යෝ තම නායකයෙක් දරු විශ්වවිද්‍යාලවල ඉගෙන ඒ විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ මම වගේ ජයාර පාර්තන ජනාධිපතිකමට සංදේ ඉල්ලන ආවේ නැහැ. ඒගොල්ලෝ ඉන්නේ ඒගොල්ලෝ දෙනව ගානක් ගෙවන විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්නකොට කනවා. ඒ දෙන ගානට මොන කෑමරයක් පාඩම් කරන විදියක් නැහැ. ඉල්ලුව තම නායකට පුතාලක දූලට ගහන්න ඉගෙන ගන්න තරු මැරුවේ මැරියෝ කියලා ගහනකොට පවුනාන්තරගේ දරුවෝ නිකන් හිටියේ. තමන්ගේ ආත්මාරක්ෂාවට මැරෙවෙච්ච ගහගත්ත විශ්වවිද්‍යාලය ඇතුළු. ගහගන්නකොට අන්න මැරෙයික් මැරුම් කෑව විද්‍යා අලංකාර විශ්වවිද්‍යාලය ඇතුළු. මැරයා මැරුණම පස්සාත් මරණ පරීක්ෂණ. මරණ පරීක්ෂණයේදී නඩුකාරයා ඇහුවා මේ පිටවිනියේ කියන මෙරලා කියන විශ්වවිද්‍යාලය ඇතුළු. පිටවිනියේ කොහමද විශ්වවිද්‍යාලයට ආව? එතකොට යුඇන්ටි ශිෂ්‍ය නායකයාගෙන් අස්සනාය. ඒ මගේ යාළුවෙක් මමයි අයකාල්. එතකොට නඩුකාරයා අහනවා පිටමිනි විශ්වවිද්‍යාලයට එක්කින්නද? ඇයි මේ එක්කා? සර්මන්ට එකක් බොන්නයා එක්කා. ආ මෙච්චර කල් අපි හිතාගෙන හිටියේ විශ්වවිද්‍යාලය කියන්නේ දරුවන්ට උසස් අධ්‍යාපන දෙන ආයතනයි. දැන් බැලුවම ජයවර්ධන උන්නායක කාලේ විශ්වවිද්‍යාලය කියන්නේ තේබුණ හෝටල්. ක්‍රිස්ටෝපර් කියන මෑය තේබුණ හෝටලේ දෙක්කල විද්‍යාලංකාර හෝටලේ. මෙරුන්කා මලගමට ගියේ කවුද? ජනාධිපතිතුමා ගියා මලගමට මැරයාගේ තමුන්නාන්තරගේ දරුවන්ට ගත්තා මේවාපු මැරයා දරුවන්ගෙන් මුටි කාලා මැරුණා. මලගමට ගිහිල්ලා කිව්වා මේ මැරලා තියෙන ජාතික වීරේ මේ ජාතිය ආයතන ඡන්ද දෙන්නේ මේ ජාතිය ආයතන මේකට හදන්න ඕන මේ ජාතිය පාලකෙන් දෙවි යන්න දෙනවා නම එක්සත් ජාතික පක්ෂයක මෙච්චර කල් ඡන්ද දීපු අපේ පන්තියේ උදවියගේ අපේ අම්මලා තාත්තලා ආචාර්ය කියලා නැන්දලා මාමලා අයියා අක්කලාගේ මම ආය සම්බෙදෙන මේ ජාතිය ආසප්ති නෑ එපා. මේ රටේ නීතියක් සාමයක් සදාචාරයක් තියෙන්න ඕන. යුක්තියක් කියලා දෙයක් තියෙන්න ඕන නැත්නම් රටක් එක්ක හදන්න බෑ. ඊළඟට කාම්කරු ඉල්ලුවා රුපියල් 300ක්. ඇයි? රුපියලට පහන් රාත්තල කිරිම වැඩි කොට. ඒ නිසා යක් හැන්නුවා. පන්නනකොට මේ ඇවිල්ලා කිව්වා මට දෙන්න මං අඩු කරන්න. අඩු කරන්න නෑ වැඩි කරන්න 270. ඉතින් කම්කරුවාට පාන් කන්න විදියක් නැහැ, පුංචි එකාට ඉස්කෝලේ යන්න විදියක් නැහැ, උදේට කුබඩේ ගිහින්. ඒ නිසා කම්කරුවා එන්න තෝයි කියනවා. සාධාරණේ සාධාරණයි. ජයවර්ධන උන්නගේ ජනාධිපති වෙනකොට තිබුණ ජනාධිපති නිලයේ පඩිය රුපියල් 3000යි. ජයවර්ධන උන්නගේ එක 5000ට වැඩි කරගත්තද 5000යි. අරමතිලගේ වැඩි කරා, අරමතිලගේ වැඩි කරා, මන්ත්‍රීලගේ වැඩි කරා, දිසායමතිලගේ වැඩි කරා, සමුන්නාන්තලගේ නැහැ. නැති නිසා තෝල්සියෙල්ලු දුන්නේ නැහැ එක්කා පාර 114 තමා පිටර දොට්ටඩය දොට්ටඩා ලලි කතරක්ම බැලි මහත්මයා මරදාන තව රෝල් එක ඉස්සරහා පාර හරහාට වේදිකාවක් ගහලා කිව්වා. ඒ කියපු කතාව රේඩියෝ එකේ දුන්න මම හදන්නේ මොකක් තෝල්සියක් නෙමෙයි උඹලා අමු සෝමට ගෙනියනවා කිව්වා. එනිච්චකෝ සෝම පාර කම් කරුණායි උන් ඇයට මැරියෝ දාලා ගැස්සු ඇත්ත පත්තරේ තිබුණ රාජ් පොලිසිය ලොකු මහත්තන් ලගේ වාර්තා
මදලවත්ත UNP මන්ත්‍රී නිරල් කාර්යවසම් මහතා සමග ජීප්‍රියෙන් අහවල් නොම්බරේ ධර්ම පැමිණි. උදවිය ගහල නරුවයිද මගද නෑ නඩු නෑ නඩු නෑ. මේ ජාතිය පාලනයක් උදේ රටවල ශිෂ්‍ය අයිතු අස්කමේ යනට ශිෂ්‍යක ගහන්න මැරේ යවන කම්කරු අයිතු අස්කමේ යනට කම්කරුවට ගහන්න මැරේ යවන කම්කරුව ගහලා මරන මරලා නඩු නෑ මරපු කෙනෙක් නෑ. ඕව කමක් නෑ. තව කියමු හෙබියන්ට බෝම්බ ගහන රටක් මේ තුන් ලෝකේ තියෙනවා. තියෙනවා එකම එක රටක්. කොහේ? ලෝකෙන් උතුම් රට ශ්‍රී ලංකා. ඇත්තද? ඔව් ඇත්ත. මෙන්න කා. ගිය අවුරුද්දේ ජූලි මාස. මම පිටරට ගිහිල්ලා හිටියා සම්මේලනයකට සාපාරි. සම්මේලනේ ඉවර දවස් 12 කින් ඉතරම ලංකාවට. ආපු ගමන් දවස් 12 පස්කරට පිට මම හන්දිය තරම් බැලුවා. බැලුවම මගේ ඇස් අදහා ගන්න දෙරම මුදෙක දෙයනේ මේ මොකද මේ රට වෙලා තියෙන්නේ. හෙදියක් බෝම්බ ගහන මේ රටේ. ඕ ඕ ඕ හෙදියන්ගේ වෘත්තීය සමිතියේ නායකයෝ දීන ජනාධිපතිතුමා හම්බෙලා දුක් ගැනවිලි. හෙදියන්ට බෝම්බ නෙමෙයි, හෙදියන්ට බන්ධන පත්තිර නැහැ. මා වෘත්තීය ඉගෙන ගන්න කාලේ වෛද්‍ය විද්‍යාව ස්පිරිතාලේ ගියා ලෙඩුවල. ඒ ගියා මම දැක්කේ හෙදියන්ට දේවත් වේලා සලකන්නේ. ඇයි? හෙදියෝ කියන්නේ කර්ම කාන්තාව බොහෝ විට බෝධනේ තවුනාතර ඉස්පිරිතාලේ කාලේ ඉස්පිරිතාලික දකින්න එතන මටේට තරුණ කාන්තාව සුදු වෙනන් යන මගේ බෝම්බ ගහන්න තියා බහින ඉදරම නැහැ. ඊට පස්සේ ඒගොල්ල තමයි ලෝකේ තියෙන මානුෂිකම රස්තාව කරන්නේ. මොකක්? ලෙඩුන්ට උපස්ථාන කර, ලෙඩුන්ට බෙහෙත් කර. ඒ අය ඉතරි දෙන වචන නෑ රුසියාව වෙන අපි කෙනෙක්ට කියදියා ඉතරි දෙන වචනයක් කරා බෙල්ල කවුරු කතා කරන්නේ. මෙහෙ හේදියාගේ වෘත්තීය සමිතිය නායක නායක තමයි බෞද්ධ භික්ෂු මහත්මයා සභාපති වෘත්තීය සමිතිය. ඒ සභාපතිතුමා සභාපති දෙක කිය මේගොල්ලෝ ජනාධිපතිතුමා හම්බෙලා දුක් ගැන විනික. කියන්නේ ජාම ජනාධිපතිතුමා එළව ගන්න තමයි ඒවා. බෑ මෙතන මට එක තමයි යනවා. ඊළඟ මොකෝ කරා ස්ට්‍රයික් කර ආණ්ඩුවට නෙමෙයි පාඩු ලෙඩ්ඩුම්. ඒ නිසා හේදියාගේ වෘත්තීය සමිතිය නායකයෝ කොළඹ නාරාහෙම්කට පොලිස් ගරාජ් හන්දී කියන අභයාරාමය අභයාරාමය කියලා පන්සල. ඔය පන්සලේ පණ මඩුවට ගිහින් රැස්සල ස්ථානකට ගොර දැන් මොකෝ කරන්නේ? ට්‍රයි ක්‍රොස් ලෙජුට පාඩු ස්ටේක් කරන්නේ. අපි මොකක්ද කරන්න ඕන කිය? සාකච්ඡා කරනකොට මෙන්න දිනේ මැරෙලාගෙන ගොයම් කොට ගැවපු පන්සලේ පණ මඩුවේ රැස්ස හිටපු හේතියන්නේ. තුන ජනතාව නාරායම්පිට මහජන මැරේ ඇල්ලුව නඩු නෑ. ඒ නඩු ගෑවොත් මැරයා කියන මොන දේක පාලනායකට කොන්තරාත් එක බාරදු බාර. මේ වගේ රටක් මේ රටේ තියෙනවද? මේ වගේ ආණ්ඩුවක්ද? මේ වගේ පාලනයකටද මේ රටේ ප්‍රශ්න විසඳන්න පුළුවන්? නෑ නෑ. අයියෝයි පායි පායි තරගට එන්න මිනිසුන්ට පාරද හර ජීවත් වෙන්න පුළුවන් කමක් තියෙනවද? බයක් සැකක්ද? ඔච්චර නෑ. සිංහල බලවේගෙ ලොකු හාමුදුරුවෝ උගස්තුයි ඉදිරිවීර සාහිත්‍ය සම්ප්‍රදාය වගේ මහාචාර්යවරු බෞද්ධ ආලෝකමාවතේ ගිය මාසේ රැස්වීමක් තියෙනකොට මැරෙන ඇවිල්ලා ලොකු හාමුදුරුවෝගේ ජීවර කරවල අතර කඩේ පිටින් පාරේ දුවන ගෙතු ඉදිරිවීර සාහිත්‍යයට ගෙව නඩුලේ ආණ්ඩුවේ පුද්ගලික නරුවක් තැන්දා විරුද්ධ පක්ෂවල මැස්සේ කඩා කප්පා කරනවා ගහන ඌ කියෝ ජනකිනා දිස්ත්‍රික් පාමරකන් සභාවේ තන්දවලාවේ ප්‍රැස්වීම් යනදු අපේ කවුරු වේදිකාව හදනකොට දිසා හැමති මැරේ කන්තික පොරන්නගෙන අපේ කවුරුන්ට ගහලා අපේ කවුරුන්ගේ කැටිපාරක් කාලා ඔක්කොකුන් කරෝවා. ඇමරිකාවට ගිහින් හක්කත් දාලාව ලකුණක් කියලා දිරවන මැරකම් කරා හැමතිවරු ජයවල් කර මාස්ටර්. නඩු දාවේ දැන් නඩු දාන අපට දෙන යාදී. චන්ද රැස්වීම කඩන්න මැරකම් කරන්න ආවා. එයාට දැයිද? නෝත් ලකුණක් කියලා වන්න ජයවල් කර මාස්ටර් හැමතිවරු කියලා. ගත්තන් කීපේ කෙරෙගත්ත කම්පාරු හැමතියක්. මයිලංගර විරුද්ධ පක්ෂවලට සහනාවක් දෙයිදක් කරලා බස් අවුරුද්ද. බණ්ඩාරනායකවර ගියාද ගියේ නෑ. බයයි යන්නේ නෑ. හෙක්ටර් යාර මෝරොට්ටෝ තා හෙක්ටර් යන්නේ නෑ මයිලංගර. යන්නේ නෑ. මම ගියා. ගියා මාර්තු 14 ඉඳලා යන්නේ පිටරේ ඉන්නවා දුන්නේ නෑ. දුන්නේ නැතනම් අපේ බදල සමර සභා මන්ත්‍රීවරු දෙන්නගෙන කෙනෙක් වික්‍රම් පාලේර සාදරයට මම ටෙලිෆෝන් කරලා ඉතුවා. කියලා මේ තාපතු වහඹේ. අපේ හයිති ලතාලේ නේපා. උපදිසාපති වහේ දෙන්න නැත්නම් දිසාපතිගේ. දිසාපතිගෙන් ගෙල්ලේ නැහැ. අපි කාරණා කියා යනකොට රැස්වීමට ගහනවා බෑය. අනේ පොද පොලිස් නිලධාරීන් ටිකක් ඉන්නේ මේ සුට කර කියාගෙන ගන්න මේ පහේ ප්‍රශ්නේ නෑ. අමතක තෝරගෙන මැරෙයි අයියෝ ගැව්වොත් අතනම් කොට ගත්තොත් මේ මොකද වෙන්නේ? මේ මිනිස්සු ටික තුරුත්තු කුඩියට වහන් කරු. ඉතින් මේ මිනිස්සු මොනව කරන්නේ? අමතක වරු මැරකම් කරනකොට පොලිස් නිලධාරීන් මොනව කරන්නේ?
ගොඩක් තියෙන මොනවා බෑ ඉතින් මේවට වාඩිලට අපේ සහෝදර වාදිනත් එකෙන් කවලා ගහලා පෙන්නුමනේ මර ඈතර දිව මේ බඳු මැද දුවලා ගිහිල්ලා ප්‍රති කතා දාලා දෙන්න මට රැස්ව කතා කරන්න මයිලන්ගේ නොදෙන්නේ කොන්ත්‍රාත් එක දීලා නෑ මම කතා කරා මම කතා කරනකොට අරවල ඈතර ඉති කතා දාලා දෙන්න මට බේරි බෑ ඒක මම කතා කරා වයසට කොයි ජීවිතේ කොහොම ඉන්නවද ඒ කියා ඒක තමයි යා ඉන්න තැනට බහිනවා ඒක ඒ පාරමකම වුණා බල. ඉති පාරමකම වුණා බල. මන්ට මෙයා මොකක් හරි මට කියන්න හදනවා කියලා හිතාගෙන මම කතාව නවත්තලා ඉතියා ඇයි මොකක්ද ප්‍රශ්නේ කියලා. ඉතියා එතකොට මට කිව්වා දරුවෝ කල්ලා බල වෙන්නේ එපා. ආ අය පෙන්නන්නේ JR ප්‍රජාතන්ත්‍රවාද. මානේ ජාති ප්‍රජාතන්ත්‍රවාද කියන්නේ නේද? ඒක ආගන්න පුළුවන් මේ ජාති ප්‍රජාතන්ත්‍රවාද කියන්නේ නැහැ. ඒ නිසාති කියන සාවතරුනේ පරතරන ලබන කියනවා එහෙනම් ජාතික වාක්‍ය පරතරන අලියා පරතරන ඒක ඉතින් ඇයි කියන්නේ? ඒක තමයි පරිපෝරහල වෙනවා. දවුපි
පොලිසින් කියන හිටපු ඉංග්‍රීසි පොලිස් පතිතුමා මහජනයාට සලහ දෙන්න නරකට කිව්වා කියලා. එයා කවුරුතෝ පෙත්තම ගෙනියන්න විදියක් නැතුව රජුවන්ට එංගලන්ත අයවැඩි ගොඩක් රජුවන්ට සපත්තු අත් දාගෙන කියපු මනුස්සයා. එයාට විරුද්ධව ජාවර්ධන මහත්තයා ඇවිල්ලා කිව්වේ මොනවද? අද එවුන හේතු දැමුවා ඒයි කවියෙකුත් කියලා කවිය අන්තිම පදේ මම කරගත්තා රාජ්‍ය ලේකනාගාරය කියලා. මගේ ලේකම් සහෝදරයෙක් කියලා හොයාගෙන කොරවෙලම 100ට ගහ ගන්න රජ සභේ කතා ජාවර්ධන මහත්තයා කියපු කවිය අන්තිම පදේ. කොරවෙලම 100ට. අද එතකොට ජාවර්ධන මහත්තයා තරම් කොහේ තමයි ඉතකු කරගම. ජාවර්ධන මහත්තයා මගේ ආයතේ ඉතිහාසෙ මේ වගේ තරකමක් කරන එකක් නැහැ කියලා උන් නැහැ ඉල්ලන්නට. අපි දෙක පාන්නේ තාම විනෝදෙට නේ.
අපේ පන්සලේ අපේ ජනතාවට අපේ රටට වෙලා තියෙන විනාශය දැක රටල පහු පහේ තනපති පහුල් 48 විපතටපත් කරලා තියෙන මේකේ 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 කාර කොටගෙන යන මිනිහා අපිට පුළුවන් දෙයක් කරමු නාටක තියෙනු කරපුවා එලකේ කුච්චි මිනිස්සුක පක්ෂයක් හදලා කාටද බැරුව වඩාපරේ සල්ලි බලේ තනපති බලේ ඒක කන්නේතුව රාජ්‍ය බලේ නැතුවට මූණ කියලා මම පක්ෂේ කියලා වටේ මොළ දෙකේ රුසියා විද්‍යාත්මකව අවුත් කුංචි මිනිසුන්ගේ වායි කවුරුකටද යවු කුද්දී ඕක කොරන්න බෑ ඒ ඕක කොරන්නේ කොහොමද හිටතර බල 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 වේගයන් දීලා නැහැ බලේ සල්ලි බලේ අවුල් බලේ අම්මේ කොරන්න බෑ මිනිහෝ දැනුමද උනට බෑ අරන් කමද උනට බෑ උනන්දු වද උනට බෑ හැකියාවද උනට බෑ නෝත අපි හදලා බින්න පොරන කියලා එකපාරක් කැපි කරම අපි ආයේ කරේ කතර බින්න පොරන කියලා ගමන හොඳ ආදා වෙනවා ලොකු මක්ක අපි දමනාත් දෙන්න හැදේනවා මේ පස්සේ පදන පරිදි අපි දමනාත් ඒ නිසා මේ මම කවදාවත් දෙන්නේ